ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර මොහොමඩලින් දේශනා කොට වදාළ ධර්මයේ අසිරිය අනන්තයි. ඒ උතුම් ධර්මයේහි සඳහන් උත්තම පිරිත් දේශනාවන් ඇසුරින් ඔබට රතන සූත්‍රය එවැගේම තවත් මහානුභාව සම්පන්න උතුම් පිරිත් සූත්‍රයන් ඔබ කෙරෙහි අප්‍රමාණ අනුකම්පාවෙන් යුක්තව සජ්ජායනා කරන මොහොතයි අපත් ඔබත් මෙලෙසින් සජීවීව එකතු වෙන්නේ. අදත් මේ සත්‍යානුභවයෙන් ඔබට සිත සලසන මොහොතට බැතිබර දායකත්වයෙන් එකතු කරන්නේ අංක 52 න් 7 මොළමුරේ මාවත කෑගල්ලයන් ලිපිණේ පදිංචි පින්වත් මැණිකේ ප්‍රියදාස මහත්මිය ඇතුළු දෝදරු පිරිස ශ්‍රදරූප වාහිනියත් ලක්විරුක වන්නදුලියත් දෑයට විපතක් වූ මොහොතේ ඒ හැම දිනාටම සිත සලසන්නට පිරිතේ සත්‍යානුභවය ප්‍රාර්ථනා කරන්නට සිද්ධ කරන්නා වූ කටයුත්තට දායකත්වයෙන් එකතු කරන්නේ ඔබට අවස්ථාව තිබෙනවා ඒ ලෙසින්ම දායකත්වයෙන් එකතු කරන්න කතා කරන්න මේ දුරකථන අංකයට 071-232-88-87ට එසේනම් මා බොහෝමත්ම ගෞරවයෙන් යුක්තව පිරිත සජ්ජායනා කරන්නට වැඩම කොට වදාළ පින්වන්ත මහා සංඝරත්නයට පාද නමස්කාර පූර්වක ආරාධනා කරනවා අප හැම දිනාම සියලු ලෝවැසයන් කෙරෙහිම අනුකම්පාවෙන් යුක්තවම මේ උතුම් පිරිත සත්‍යයනාව සිද්ධ කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්ස සාතු 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 නමෝ බුද්ධාය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අදත් අප මේ සූදානම් වන්නේ COVID-19 එසේත් නැතිනම් නව කොරෝනා වෛරසයෙන් මේ ලෝකයේම බියෙන් ඇලලී සිටිනා මොහොතක සියලු ලෝවැසි සත්වයන් ලෝවැසි මිනිසුන් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා සිත් තුළ පවතින ඒ රෝග බිය දුරු කරගෙන මේ නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැලවි ඉතා ඉක්මනින්ම මේ කොරෝනා වෛරස වසංගත තත්වය මේ මනුලොවින් මේ ශ්‍රී ලංකා ධරණී තලයෙන් පහව ඒවා කියන අදහස හිත්හි දරාගෙන මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවත් කන්ද පිරිත් අඟුලිමාල පිරිත ආදී උතුම් පිරිත් දේශනා සකල ශ්‍රී ලංකා වාසී ලෝ වාසී ශ්‍රද්ධා රූප වාහිනිය ලක්විරු ගුවන්විදුලිය නරඹන ශ්‍රවණය කරන සියලුම දෙනාත් සමග එක් වී එකම මොහොතක සජ්ජායනා කරමින් සියලු මිනිසුන්ට ශ්‍රී ලංකා වාසී සියලු දෙනාට සෙත් පතන්නටයි. පින්නතුනි අපට පිහිට පිණිස පවතින්නේ උතුම් බුද්ධ රත්නේ අනුභවයයි ධර්ම රත්නේ අනුභවයයි සංඝ රත්නේ අනුභවයයි තිරුවන් සරණ ගිය අපට විපතක් වූ සෑම අවස්ථාවකදීම අපගේ සිත් සනසන්නේ උතුම් ත්‍රිවිධ රත්නය. ඒ ත්‍රිවිධ රත්නේ අනුභවය අපට මෙතෙකයි මෙතෙකයි කියා පමන කරන්න බෑ. ඒ මහානුභාව සම්පන්න ත්‍රිවිධ රත්නේ ගුණ මත පිහිටා එදා විශාලා මහනුවර තුන්බිය ඇති වූ මොහොතේ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිරි මුවමඩලින් දේශනා කරමින් සිදු කළ මහානුභාව සම්පන්න සත්‍යක්‍රියාව රතන සූත්‍රය මෙතෙකයි මෙතෙකයි කියා පමන කළ නොහැකි අනුභවයකින් යුක්තයි. ඉතින් අද මුළු ලෝකයේම මේ ලක් ධරණී තලයත් කොරෝනා වසංගත රෝගයේ බියෙන් ඇලලී තිබෙන මොහොතක ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකම මොහොතක නිවසේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ බුදුන් වඳින ස්ථානයේ අභියස පහනක් දැල්වලා මේ පහන් ආලෝකයෙන් මේ අන්ධකාරයේ දුරු වී යන්නේ යම් ආකාරයකින්ද ඒ ආකාරයටම මේ භයානක කොරෝනා වසංගත තත්වයෙන්
මේ මනුලවත් අපගේ මාතෘභූමියත් නිදහස් වේවා කියන අදහස සිත්හි තැන්පත් කරගෙන සිත් පිරිත් සජ්ජායනා කරද්දී එය ඔබ සියලු දෙනාටම සුවසේම සජීවීව නරඹන්නට ශ්‍රවණය කරන්නට හැකි ආකාරයට විකාශන දායකත්වයේ ලබා දෙන්නේ 52/7 මොළමුරේ මාවත කෑගල්ල යන ලිපිනෙහි පදිංචි පින්වත් මෙණිකේ පියදාස මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් පින්නතුනේ දැන් නිවසේ ඔබ සියලු දෙනාම තිරුවන් වඳින ස්ථානයට එකතු වෙලා පහන් දැල්වලා ඒ භාග්‍යතුන් වහන්සේ අභියස එකත් පසක සූදානමින් ඇති පිරිත් සජ්ජායනේ සඳහා සිතේ වෙන කිසිම අදහසක් පවත්වන්නේ පා වින කිසිදු සිතවිල්ලකට ඔබේ සිතට බාධා කරන්නට දෙන්න එපා. ඊ තුනුරුවනේ ආනුභාවයේ ගැනම සිත පිහිටවන්න. අපි ප්‍රථම කොට තිරුවන් වන්දනා කරමින් සත්බුදු රජාණන් වහන්සේලාගේ ගුණ සජ්ජායනා කරමින් සත්බුදු රජාණන් වහන්සේලාටද වන්දනා කරමින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාවයි සජ්ජායනා කරන්නේ. ඒ ආකාරයට සජ්ජායනා කරමින් ලක්ෂ සංඛ්‍යාත සදහැති ඔබ අප සියලුම දෙනා එක හිතින්ම සෙත් පතමු ඒ තේන සත්‍ය වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු මේ සත්‍යානුභවයෙන් සියලු රෝග පීඩා දුරු වේවා ඒ තේන සත්‍ය වජ්ජේන සබ්බ භයෝ විනස්සතු මේ සත්‍යානුභවයෙන් සියලු බිය දුරු වේවා ඒ තේන සත්‍ය වජ්ජේන සුඛී දීඝායුකෝ භව මේ සත්‍යානුභවයෙන් සුවසේම දීර්ඝායු සැප ලබත්වා කියලා ඉන් අනතුරුව අප සජ්ජායනා කරන්නේ කන්ද පිරිත එදා භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර වැඩ ඉඳිද්දී සර්පේක් දෂ්ට කිරීමෙන් භික්ෂුවක් කලුරිය කළ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා සර්ප රාජ කුලයන්ට මේ භික්ෂුව මෙච්චිත පැතිරෙව්වේ නැහැ යම් ආකාරයකට මේ භික්ෂුව සතර සර්ප රාජ කුලයන්ට මෙච්චිත පැතිරෙව්වේ නම් සර්ප විසෙන් කලුරිය කරන්නේ නැහැ කියලා එසේනම් පින්වතුනි ඒ යම් 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 සතුන් ඒ අපට හානි කරන සත්වයන් සිටිද්ද ඒ සත්වයන් කෙරෙහි මෙත්සිත අප වඩන්නේද ඒ සත්වයන්ගේ විස අප කෙරෙහි පිහිටන්නේ නැහැ නව කොරෝනා වෛරසය සර්පයන් වවුලන් ආදී සතුන්ගෙන් මුල් කොටගෙන ප්‍රභව වූ බවට නුයික් මත ඒ පිළිබඳව තිබෙනවා ඉතින් ඒ සියලුම සත්වයන්ට අප්‍රමාණ මෙත්සිත පිහිටා ඒ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සත්බුදු රජාණන් වහන්සේලාගේ ගුණ මත සිත පිහිටවමින් සිදු කරන සත්‍යක්‍රියාවයි සිදු කරන පිරිත් ආරක්ෂාවයි කන්ද පිරිත කියා කියන්නේ. ඉතින් එය මහානුභාව සම්පන්නයි. ඉන් අනතුරුව අප සජ්ජායනා කරන්නේ කල්පයක් තෙද මේ පොළොව තලයේ පිහිටි අපගේ පෙරන්නන් මහපිරිත නමින් හැඳින්නෝ පෙනෙන නොපෙනෙන සියලු පීඩා දුරු කරන මිනිස්්‍ය අමනුෂ්‍ය දොස් දුරු කරන ඒ මහානුභාව සම්පන්න අඟුලිමාල පිරිතයි ඒ තුලත් තිබෙන්නේ උදාර වූ සත්‍යක්‍රියාවක් ඉතින් ඒ උතුම් සෙත් පිරිත් සජ්ජායනා කරමින් අප සියලු දෙනාම දැන් එක හිතින් සියලු දෙනාම එක්ව අදිෂ්ඨාන කරමු සත්‍යක්‍රියා කරමු මේ පිරිතේ ආනුභවයෙන් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආනුභවයෙන් කුරුණා වසංගතේ වහවහා මනුලුවින් අපගේ මාතෘ භූමියෙන් තුරන් වේවා අප සියලු දෙනා දැන් ඒ අදහසින් සිත පිරිත් සජ්ජායනා කරමු සාදු සාදු සාදු
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්බෝ විඤ්ඤෝ හීති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ මුජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්කෙතං ලෝකසාති විපස්සිස නමතු චක්කුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතු සම්බභූතානුකම්පිනෝ විස්සබුස්ස නමතු නාතකස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමතු බ්‍රාග්මනස්ස උසීමතෝ
අස්ස පස්ස නමතු නිප්ප මුත්තස්ස සම්බදි අංගී රසස්ස නමතු සක්‍ය පුත්තස්ස සිරිමතෝ යෝයි මන්දම්ම මදේසේසි සම්බ දුක්ඛාපනෝදනං ඊචාපි නිම්බුතාලෝකේ යතා භූතං විපස්සිසුං තේ ජනාපි සුනා මහන්තා වීත සාරදා ඉතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විද්‍යාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං ඥානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වන්තලිකේ සම්මේව භූතා සුමනා භවන්තු ගතෝපි සග්ගච්ච සුනන්තු බාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝ ච අරන්ති බලින් තස්මාහි නේරංගත අප්පමත්තා යං කිංචි විත්තං ඉදවා උරංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගාසක්්‍ය මුනී සමාහිතෝ නතේන ධම්මේන සමර්ථි කිංචි ඉදම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහෝ සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම් විධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ සුග්ගලාට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි වන්ති තේ දක්ඛිනේයා සුගතස්ස සාවකා ඒතේ සුදින්නානි මහප්පලානි ඉදම්පි සංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යේ සුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම්මි තේ පත්තිපත්තාමතං විගෛහ ලද්දා මුදා නිම්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යතින්ද කීලෝ පඨවින් සිතෝසියා
चतुभिवाते भियसंपकंपियो ततोपमं संपुरिसं वदामि यो अरिय सच्चानि अवेच्च पश्यति इदंपि संगे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु ये अरिय सच्चानि विभावयन्ति गंभीर पञ्येन सुदेशितानि किंचापि तेवन्ति बुसप्पमत्ता न ते भवंगट्ठमंगादियन्ति इदंपि संगे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु सहावस्स दस्सन संपदाय तयस्सु धम्मा जहिता भवन्ति सक्काय दिट्टि विचिकिञ्चितञ्च सीलंबतं वापि अदत्ति किञ्चि चतुर पाये च विप्रमुत्तो चचाबिटानानि अबम्भोकातुम् इदंपि संगे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु किञ्चापि शोकं मं करोति पापकं कायेन वाचा उदचेतसा वा अबम्भो सोतस्स पटिच्चादाय अबम्भतादिट्ट पदस्स उत्ता इदंपि संगे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु वनप्पगुम्बे अथा पुस्सितङ्गे गिम्मान मासे पटमस्मिं गिम्मे ततोपमन्दं वरन्नदेशै निब्बानगामिं परमं हिताय इदंपि बुद्धे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु वरो अरण्यो वरदो वरारो अनुत्तरो धम्म वरन्नदेशै इदंपि बुद्धे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु हीनं पुराणं नवन्नति संभवं विरत्त चित्तायति के भवस्मिं ते कीन बीजा विरुल्लिच्छन्द निब्बन्ति धीरा यतायं प्रदीपो इदंपि संगे रतनं पनीतं एतेन सच्चेन सुवत्योतु यानीद भूतानि समागतानि बुम्मानि वायानि वान्तलिके तथागतं देव मनुस्स पूजितं बुद्धं नमस्साम सुवत्योतु यानीद भूतानि समागतानि बुम्मानि वायानि वान्तलिके तथागतं देव मनुस्स पूजितं धम्मं नमस्साम सुवत्योतु यानीद भूतानि समागतानि बुम्मानि वायानि वा
के तथागतं देव मनुष्य पूजितं संघं नमस्साम सुवत्ति होतु एतेन सच्च वज्जेन सब रोगो विनश्यतु एतेन सच्च वज्जेन सब भयो विनश्यतु एतेन सच्च वज्जेन सुखी दीर्घायुको भव विरूपाक्खे मे मित्तं मित्तं हेरापतेहि मे चव्यापुत्तेहि मे मित्तं मित्तं कन्ना गोतमकेहि च अपादकेहि मे मित्तं मित्तं विपादकेहि मे चतुपदेहि मे मित्तं मित्तं बहुपदेहि मे मामं अपादको हिंसि मामं हिंसि द्विपादको मामं चतुपदो हिंसि मामं हिंसि बहुपदो सब्बे सत्ता सब्बे प्राणा सब्बे भूता च केवला सब्बे भद्राणि पश्यन्तु मा कञ्चि पापमागमा अप्पमानो बुद्धो अप्पमानो धम्मो अप्पमानो संगो पमानवन्तानि सिरिंसपानि अविविच्चिका सत्पदि उन्नानाभि सर्वभूमोषिका कथा मे रक्खा कथा मे परित्ता पटिक्कमन्तु भूतानि सोऽहं नमो भगवतो नमो सत्तन्नं सम्मा सम्बुद्धानन्ति एतेन सच्च वज्जेन सर्वरोगो विनश्यतु एतेन सच्च वज्जेन सर्वभयो विनश्यतु नीतेन सच्च वज्जेन सुखी दीर्घायुको भव परित्तं यं वनन्तस्स निसिन्नट्टान दोवनं उदकं विनाशेति सर्वमेव परिस्सयं सोत्तिनागब्बवुट्टानं यञ्च सादेति तङ्कने तेरसङ्गुलिमालस्स लोकनाथेन भासितं कपट्टायि महातेजं परितन्तं वनामहे यतो हं भगिनी अरियाय जातिया जातो नाभि जानामि संचिच्च पाणं जीवितावोरोपेता तेन सच्चेन सोत्तितेऽतु सोत्तिगब्बस्साति यतो हं भगिनी अरियाय जातिया जातो नाभि जानामि संचिच्च पाणं जीवितावोरोपेता तेन सच्चेन सोत्तितेऽतु सोत्तिगब्बस्साति यतो हं भगिनी अरियाय जातिया जातो नाभि जानामि
සංචිච්ච පාණං ජීවිතාවෝ රෝපිතා තේන සච්චේන සොත්ති තේයෝතු සොත්ති ගබ්බස්සාති ඒතේන සච්ච වජ්ජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බ භයෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සුඛී දීඝායුකෝ භව සබ්බේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවන් වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්කන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සම්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි සම්බසෝ උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණ වේවා සාදු 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 පින්නතුනේ ඔහොමම දිනෙත් පියාගෙන අප සීලු දිනාම මේ අයුරින් සත්‍යක්‍රියා කරමු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද ආර්ය මහා සංඝ රත්නයේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සියලු පසේ බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සාරිපුත්ත මුග්ගල්ලාන ආනන්ද නන්ද රාහුල මහා කස්සප බක්කුල අඟුලිමාලාදී සියලු නිකලෙස් මහරහත් මුනිවරුන්ගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා සුවඳවත් ගර්භේ දරා වැඩ සිටින ස්වර්ණමාලී මහා සේරජානන් වහන්සේගේ අනන්ත වූ ආනුභාව බලයෙන්ද සම්බුද්ධ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේගේ අකුධාතුන් වහන්සේලා දිනම වහන්සේගේ සතර දළදා වහන්සේලාගේ
සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ අනුභව බලයෙන්ද ජයශ්‍රී මහා විජයශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේගේ අෂ්ටඵල රුහ දෙතිස් ඵල රුහ බෝධි රාජයාණන් වහන්සේලාගේ සියලු සම්බුද්ධ බෝධි රාජයාණන් වහන්සේලාගේ අනන්ත වූ අනුභව බලයෙන්ද ශ්‍රීමත් සුගත තතහාගත ශ්‍රීපාද පද්මේ අනන්ත වූ අනුභව බලයෙන්ද සියලු පච්චේක බුද්ධ අරහන්තක ධාතුන් වහන්සේලාගේ අනන්ත වූ අනුභව බලයෙන්ද සතර සතිපට්ඨාන ධර්මී අනුභවයෙන්ද සතර සම්‍යක්පදාන වීරිය ධර්මයන්ගේ අනුභවයෙන්ද සතරක් වූ ඉරිදිපාද ධර්මයන්ගේ අනුභවයෙන්ද පංච ඉන්ද්‍රිය ධර්මයන්ගේ අනුභවයෙන්ද පංච බල ධර්මයන්ගේ අනුභවයෙන්ද සතක් වූ බොජ්ජංග ධර්මයන්ගේ අනුභවයෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුභවයෙන්ද 37ක් වූ බෝධිපාක්ෂික ධර්මයන්ගේ අනුභවයෙන්ද මනාකොට දුක් ගෙවාලන්නා වූ නව ලෝකෝත්තර වූ 84 දහසක් වන ධර්මස්කන්ධයන්ගේ අනන්ත වූ අනුභව බලයෙන්ද සියලු සිල්වතුන් වහන්සේලාගේ සීලානුභව බලයෙන්ද සියලු ගුණවතුන් වහන්සේලාගේ ගුණානුභව බලයෙන්ද සියලු පුණ්‍යවන්තයින් වහන්සේලාගේ පුණ්‍යානුභව බලයෙන්ද අප සියලු දෙනා විසින්ම රැස් කරනා සියලු පිණේ පුණ්‍යානුභව බලයෙන්ද සක්දෙව් රජුන්ගේ ආනුභවයෙන්ද විරුඩ විරූපාක්ෂ වෛශ්‍යවන දතරට්ඨ යන සතරවරම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාගේ අනුභවයෙන්ද ඉන්ද සූම වරුණ භාරද්වාජ ප්‍රජාපති චන්දන කාමසෙට්ට සුමන සීවක ආලවක ආදී නම් මෙති 38ක් වූ සෙන්පති දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලාගේ අනන්ත වූ අනුභව බලයෙන්ද සුගත තතහාගත ශ්‍රීපාද පද්මය මහත් බැතියෙන් සුරකින සෝතාපන්න ආරි ශ්‍රාවක වූ සුමන සමන් දෙව නිරිඳුන්ගේ ආනුභවයෙන්ද මේ ශ්‍රී ලංකා ධරණී තලයට මේ ලක්පුලවට අධිග්‍රෝහිත සීලු දෙවිවරුන්ගේ දේවානුභවයෙන්ද මේ මනුලොවට මේ පොළොව තලයට අධිග්‍රෝහිත සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආනුභව බලයෙන්ද අපගේ මාතෘ භූමිය පුරා පැතිර යමින් පවතින නව කොරෝනා වසංගත තත්වය වහ වහා දුරු වේවා මේ මනුලොව පුරා වේගයෙන් පැතිරෙමින් පවතින නව කොරෝනා වසංගත තත්වය වහ වහා දුරු වේවා ශ්‍රී ලංකා වාසී සියලුම දෙනා ශ්‍රී ලාංකික සියලුම දෙනා මේ කොරෝනා වසංගත තත්වයෙන් අත මිදේවා සකල ලෝවාසී මිනිසුන් මේ කොරෝනා වෛරස තත්වයෙන් අත මිදේවා මේ මිනිස් ලොව පුරා කොරෝනා වසංගතය ආසාදනී වී දැනට රෝගාතුරව සිටිනා සියලුම දෙනා වහ වහා සුවපත් වෙත්වා කොරෝනා වසංගතයට ගොදුරුව සිටින රෝගාතුරව සිටින ශ්‍රී ලාංකික සියලු දෙනාද වහ වහා සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා මේ අපගේ මාතෘ භූමියෙන් මේ ලක්පුලවෙන් මේ මනුලොවෙන් වහ වහාම මේ කොරෝනා වසංගත තත්වය පහව ඒවා පහව ඒවා පහව ඒවා සාදු සාදු
සාදු ශ්‍රද්ධාවන්ත පින්නතුනි අප සියලු දෙනාම එක මොහොතක ඒ උතුම් රතන සූත්‍රය ආදී මහානුභව සම්පන්න සිත් පිරිත් සජ්ජායනා කරමින් ලක්ෂ සංඛ්‍යාත සදහැවතුන් පිරිසක් හා එක් වී සිදු කළ මේ සත්‍යක්‍රියාවේ ආනුභවය ඒකාන්තයෙන්ම කොරෝනා වසංගතය මේ මනුලවෙන් තුරන් වීම පිණිස මේ ලක් පොළවෙන් තුරන් වීම පිණිස පිහිටාවි සදහැවත් ඔබ සියලු දෙනා බොහෝම සතුටෙන් ඒ වගේම ඒ හිත් තුළ ඇති පීඩා සියල්ල යටපත් කරගනිමින් මේ පිරිත් දේශනාවට එක් රාත්‍රී 9 වන විට සෑම දිනකම පවුලේ සියලු දෙනාද සමගින් එක්වන බව අපට ලෝකේ නොඑක් දෙසින් ලැබෙන ප්‍රතිචාරයන්ගෙන් ශ්‍රද්ධා රූප වාහිනීන් මේ වන විට තහවුරු වී තිබෙනවා. ඉතින් ඒ නිසා ලෝකේ පුරා මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සමග එකතු වෙන බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි හෙට දවසේ සිට මේ පරිත්‍රාණ ධර්ම දේශනාව උදෑසන සිටත් විකාශනය කිරීමට කටයුතු සූදානම් කොට තිබෙන්නේ. ඒ අනුව හෙට දිනේ සිට මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම උදෑසන 6 සිට 7 දක්වාත් ඒ වගේම රාත්‍රී 9 සිට 10 දක්වාත් සජීවීව විකාශනය වනු ඇති. ඒ නිසා රාත්‍රියේ මේ ආකාරයෙන් මේ පිරිත් දේශනය හා එක්වන ඔබ මේ දවස්වල නිවසේ සිටිනා නිසා උදෑසනම අවදි වෙලා තිරුවන් වන්දනා කරන ස්ථානයේ පිරිසිදු කරලා භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිහිල් පැන් පාත්‍රයක් එහෙමත් නැතිනම් යම් සුදුසු භාජනයක සිහිල් පැන් පූජා කරමින් පහන් දල්වමින් උදෑසන 6 වන විට සෙත් පිරිත් සජ්ජායනය හා එක්වීමට සූදානමින් සිටින්න. ශ්‍රද්ධා රූපවාහිනීන් සහ ලක්විරු ගුවන් විදුලියෙන් ඔබට ඒ උතුම් සෙත් පිරිත් සජ්ජායනය හා එක්වන්නට පුළුවන්. ඒ අනුව දිනකට දෙවතාවක් අප සියලු දෙනාම හෙට සිට මේ ආකාරයට එක්වී මහා සංඝරත්නය හා සමගින් සෙත් පිරිත් සජ්ජායනා කොට ලෝකයටම මේ මාතෘ භූමියටම සෙත් පතනු ලබනවා. රාජ්‍ය අංශ ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් සෞඛ්‍ය අංශවල සේවය කරන සියලු දෙනා මේ රෝගී තත්වයෙන් ජනතාව ගලවා ගනු පිණිස අප්‍රමාණ වෙහෙසක් දරන්නේ ඔවුන්ගේ ඒ වෙහෙසට ආධ්‍යාත්මික ශක්තියක් මේ පරිත්‍රාණ දේශනාවෙන් ඒකාන්තයෙන් මේක්වනවා ඇති. පින්නතුනේ අප සියලු දෙනාම මා කලින් මීට පෙර දිනවල ඔබට විස්තර කළා සේම අප සියලු දෙනාගේ සමාජ වගකීම ඉතාමත්ම හොඳින් හිතටගෙන ඉටු කළ යුතුයි. ඒ කියන්නේ තමන්ට මේ කොරෝනා වසංගත රෝගේ නොඇලදීම පිණිස ප්‍රථම කොට හික්මිය යුතුයි. මොකද තමාට මේ රෝගේ වැළඳුනොත් තමාගෙන් තවත් බොහෝ දිනෙකට මේ රෝගේ ආසාදනය වන නිසා මේ රෝගී රෝග ලක්ෂණ ප්‍රකට නොකොට දින 14ක කාලයක් මේ ශරීරයේ තුල රෝගී නිදන්ගතව තිබෙනවා. ඒ නිසා ඒ කාලය තුල ඉබඳු ආසාදිතයෙකු ඇසුරු කරන කෙනෙකුට මේ රෝගේ පහසුවෙන්ම වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. ඉතින් මේ රෝගය ඉතාමත්ම වේගයෙන් පැතිරෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා පින්වතුනි අප සියලු දෙනාම සමාජ දුරස්ථකරණය පුරුදු වෙන්න ඕනේ. social distancing. ද මේ ගැන මම ඊයේ දවසේදී ඔබට සවිස්තරාත්මකව කරුණු පහදලා දුන්නා. ඉතින් ඊ අනුව තමයි අද මේ පිරිත් සජ්ජායනාවේදී පවා පින්වත් ස්වාමින් වහන්සේලා යම් දුරකින් ස්වාමින් වහන්සේලා අතර දුරක් තියෙන විදිහට තමයි ආසන පනවා තිබෙන්නේ. ඉතින් ඊ ආකාරයටම ඔබ ඔබගේ නිවසේ ඔබගේ දෙමාපියන් සමගින් ඒ වගේම පවුලේ සමාජිකයන් සමගින් වාසය කරද්දී පවා
යම් දුරකින් සිටින්න බොහෝ විට ඒ සඳහා දැන් පොලිමක ඒ වගේම පොදු ස්ථානයක සිටිද්දී පවා අඩුමතරමේ මීටරයකවත් දුරකින් සිටින්න කියලා තමයි උපදෙස් ලබා දී තිබෙන්නේ. ඉතින් ඒ නිසා යම් දුරක් හැම විටම ඒ කියන්නේ තවත් කෙනෙක්ගේ කෙළ බිඳිත්තක් හෝ ඔහුගේ හුස්මින් එන යම් ආකාරයක සියුම් කෙළ බිඳිති සෙම බිඳිති ඔබගේ ශරීරයේ ස්පර්ශ නොවන දුරින් ඔබ හැම විටම සිටින්න. ඒ වගේම ඔබේ කෙළ බිඳිති ඔබේ සෙම බිඳිති තවත් කෙනෙකුට නොයන ආකාරයටත් ඔබ හික්මෙන්න. ඉතින් ඒ තුලින් අපට මේ වසංගත తత్వය බෝවීම පාලනය කරගන්න පුළුවන්. ඉතින් මෙහිදී අපි පසුගිය දවස්වල අන්තර්ජාලයේ දැක්කා මේ රෝගය වැළඳිලා මේ වන විට දුකටපත් වෙලා සිටින පිරිස 50 දෙනෙක් පමණ වෙනවා ශ්‍රී ලාංකික පිරිස. ඒ වගේම ලෝකයේ දහස් ගාණක් මේ රෝගයෙන් දුකටපත් වෙලා ඉන්නවා. ඉතින් මේ ආකාරයෙන් දුකටපත් වෙච්ච රෝගී වුණ පිරිසට කරුණාවෙන් යුක්තව උපස්ථාන කරන්නේ ප්‍රතිකාර ලබා දෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල. ඒ සඳහා වෛද්‍යවරුන්, හෙදෙහෙදියන්, ඒ වගේම සාත්තු සේවිකාවන්, අනිකුත් සෞඛ්‍ය ශේෂ්ත්‍රයට අදාළ පිරිස අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. මේක අපි තීරුම් අරගෙන ඉන්න ඕනේ. ඉතින් අපි පසුගිය දවසක දැක්කා ඒ ආකාරයට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවිකාවක් තමන්ගේ Facebook ගිනුමේ මුහුණු පොතේ සඳහන් කරලා තිබුණු එක්තරා සටහනක්. ඉතින් මම හිතුවා එය පින්වත් ඔබ සියලු දෙනාටම දැනගන්න ඔබත් සමග බෙදා ගන්න ඕනේ කියලා. මේ සටහන තියලා තිබුණේ හෙද නිලධාරිණී NC කුමාරි අමරසේන මහත්මිය. ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ තමයි එතුමිය සේවය කරන්නේ. හෙද නිලධාරිණී NC කුමාරි අමරසේන මහත්මිය. එතුමියගේ සටහනත් සමගින් යම් ඡායාරූප වගයක් ඡායාරූප යම් ප්‍රමාණයක් මුහුණු පොතට එක්කොට තිබුණා. ඒ ඡායාරූපවල දැක්ුණේ ඒ හෙද කාර්ය මණ්ඩල කොතරම් වෙහෙසක් දරනවද කියලා. ඒ සාතු සේවිකාවන් ඒ සියලු දෙනාම කොතරම් වෙහෙසක් දරනවද කියලා මේ රෝගයේ තමන්ට නොවැළ දෙන ආකාරයට අන්‍යයන්ට රෝගේ වැළඳුනායිට ප්‍රතිකාර කරන්න. දැන් සමහර උදවිය අර ඒ රෝගේ නොවැළඳීම පිණිස වෙන ආරක්ෂක ඇඳුම ඇඳගත්තට පස්සේ පැය ගාණක් එක දිගට ඒ ඇඳුම ඇඳගෙන ඉන්නේ. දැන් ඉබඳු රෝගීන්ට ප්‍රතිකාර කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට වෛද්‍යවරුන්ට හෙදෙහෙදියන්ට සාතු සේවිකාවන්ට විශේෂ ඇඳුමක් තිබෙනවා. ඒ මුළු ශරීරයේම ආවරණය වන ආකාරයට නිර්මාණය කරපු ඇඳුමක්. කිසිම ආකාරයකින් බාහිරෙන් විසබීජයක් ශරීරයට ඇතුළු නොවන ආකාරයට නිර්මාණය කරපු ඇඳුමක්. ඒ ඇඳුම පින්නතුණි ඇඳගෙන ඉන්නවා කියන එක හරිම අමාරු වැඩක්. මොකද අපි දන්නවා අපේ රටේ ඉතාමත්ම තද උෂ්ණ කාල ගුණයක් තියෙන්නේ. ඉබඳු උෂ්ණ කාල ගුණ තත්වයන් යටතේදී ඉතාමත්ම අසීරු ඒබඳු ඇඳුමක් ඇඳගෙන ඉන්න. ඒ ඇඳුම ඇඳගෙන හිටපු අය ඒ ඇඳුම ගැලෙව්වට පස්සේ ඇතුළතින් ඇඳගෙන ඉන්න ඇඳුම් සම්පූර්ණයෙන්ම දහඩියෙන් තෙත් වෙලායි තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට අප්‍රමාණ වෙහෙසක් ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගන්නවා. රෝගීට ගොදුරුවන්ගේ සුවපත් භාවයේ පිණිස වෙහෙසෙමින් ඔවුන් තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැහැ. අපි දන්නවා වූහාන් නගරයේ චීනි වූහාන් නගරේ මේ වසංගතයේ පිළිබඳව ප්‍රථම කොට සමාජයට දැනුම් දුන්නේ එක්තරා වෛද්‍යවරයෙක්. පසුව ඒ වෛද්‍යවරයා පවා අප්‍රමාණ රෝගීන් ප්‍රමාණයක් රෝහලට ඇතුළු වෙද්දී ඒ රෝගීන්ට පිහිට සලසන්නම වෙහිසිලා අවසානයේදී ඒ වෛද්‍යවරයාත් මේ කොරෝනා වසංගත රෝගීට ගොදුරු වෙලා මරණයටපත් වුණා. ඒ වගේම ඒ වූහාන් නගරයේ ප්‍රධාන රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂතුමාටත් ඒ ඉරණමම ලක් වුණා. ඔවුන් මේ ලෝකයේ වීරවරයන් වශයෙන් හඳුන්වන්නේ. ඉතින් තමන්ගේ ජීවිතේ පවා නොතකා
ඒ සේවා කටයුතු කරන්නේ. ඉතින් නමුත් මේ වන විට පින්වතුනි ඒ වෛද්‍ය කාර්ය මණ්ඩල හිද කාර්ය මණ්ඩල සඳහා ඒ විස බීජ ඇතුළු නොවන ආකාරයට ක්‍රමවේද සියල්ල සැකසී තිබෙනවා. ඒ හිද කාර්ය මණ්ඩල ආසාදනයේට ලක් නොවි ප්‍රතිකාර සිදු කිරීමට හැකිය ආකාරයට. ඉතින් ඒ නිසා ඒ ක්‍රමවේද ඔවුන් අනුගමනය කරන තාක්කල් ඒ හිද කාර්ය මණ්ඩල සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා තමන්ට මේ රෝගයේ නොවැළඳෙන ආකාරයට අන්‍යයන්ට ප්‍රතිකාර කිරීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඉබඳු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල කිසිම කෙනෙක් ඔවුන් මේ රෝගීන්ට ප්‍රතිකාර කරන අය නිසා ඔවුන්ට මේ වැළඳී තිබෙන්න පුළුවන් කියලා සමාජයෙන් කොන් කරන්නට හදන්න එපා. එය අපාතින් සිදුවෙන බරපතල වැරැද්දක්. මේ වෙලාවේ ඒ රෝගී ආසාදනීය වූවන්ට සේවය කරන ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල අපි ජාතික වීරවරයන් වශයෙන් සැලකිය යුත්තේ. ඉතින් ඉබඳු වීරවරියක් වන හෙද නිලධාරිනි එන්.සී. කුමාරි අමරසේන මහත්මිය ජාතික බෝවෙන රෝග විද්‍යායතනයේ මෙන්න මේ විදිහට සටහනක් තබලා තිබුණා. ඉතින් මේ සටහන මා කියවන අතරේ ඔබට මං හිතන්නේ තිරේ දිස් වේවි. එතුමිය ඒ පළ කරලා තිබුණු ඡායාරූප පෙළත් ඇයි මෙන්න මෙහිම කියනවා. අපි ගෙවල් වල යන්නේ නැතිව ඉස්පිරිතාලේ නැවතිලා ඔබ වෙනුවෙන් වැඩ. මුළු රෝහල් කාර්ය මණ්ඩලයම කොරෝනා පොසිටිව් ලෙඩ්ඩු එක්ක වෛද්‍යවරුන් හෙදෙහෙදියන් සුළු සේවක මණ්ඩලය විනාඩියක්වත් ඇඳන් ඉන්න අමාරු හඳේ යන්න වගේ ඇඳුමක් ඇඳගෙන පැය ගණන් තැම්බි තැම්බි දිවාරෑ නොබලා ලෙඩ්ඩුන්ට සාත්තු කරනවා. අනිත් සේරම කාර්ය මණ්ඩලයත් තම තමන්ගේ සේවයේ උපරිමයෙන් ලබා දෙනවා. අපට වෙලාවට කන්න වෙලාවට නිදාගන්න නැහැ. ඒත් රෝගීන්ගේ සියලු අවශ්‍යතා අපි උපරිමයෙන් සපුරනවා. ඔවුන් ටික ටික හොඳ වෙද්දී අපට බඩගින්න නිදිමත අමතක වෙනවා. අපේ කාර්ය මණ්ඩලය නෑදෑ හිතමිතුරන්ගෙන් යාළු මිත්‍රයන්ගෙන් මෙන්ම බෝඩිම් වලින් පවා ප්‍රතික්ෂේප වෙලා. ඒ ගැන අපට දුකක් නැහැ. හැමෝම තමන්ගේ ජීවිතයට ආදරෙයි. මේ සියල්ල අපි කරන්නේ කාර්ය මණ්ඩලයේට රෝගීන්ට තියෙන අඩුපාඩු ගොඩක් මැද. හමුදාව ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලයේ ලබා දෙන සේවයත් අතිමහත්. අපි හැමෝම ජීවිත අවදානම නොතකා කොරෝනා රෝගීන් බලා ගන්නවා. පුළුවන් වෙන දවසක ගෙදර යනවා. ඔබ කොහේ රට ගිහින් ආවත් නිරෝධායනයේ සඳහා ඉදිරිපත් වෙන්න. අපේ රටේ කොරෝනා රෝගී පැතිරීම වළක්වන්න තිබෙන ප්‍රධාන ක්‍රමය ඒක. කිසිම විටක ඔබ කොන් වෙන්නේ නැහැ. ඒ ගැන බයක් වෙන්න එපා. මේ හැම කැපකිරීමක්ම අපි කරන්නේ රට වෙනුවෙන්, ඔබ හැමෝම වෙනුවෙන්. සෙනඟ ගැවසෙන තැන්වලට නොයා ගෙදරට වෙලා ඉන්න අපේ මහන්සිය අපතේ යවන්න එපා. දැන් බලන්න ඇය අවසාන වශයෙන් මෙන්න මෙහිමයි කියන්නේ. මේ හැම කැපකිරීමක්ම අප කරන්නේ රට වෙනුවෙන්. ඊට පස්සේ ඇය කියනවා මේ ඔක්කොම කරන්නේ ඔබ හැමෝම වෙනුවෙන්. ඒ නිසා ඇය සියලු මේ කොරෝනා රෝගීන් කෙරෙහි කැපවෙන කාර්ය මණ්ඩල වෙනුවෙන් ඔබින් අපින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි සින්නක ගැවසෙන තැන්වලට නොයා ගෙදරට වෙලා ඉන්න අපේ මහන්සිය අපතේ යවන්න එපා. මොකද පින්නතුනි අපි මේ අවස්ථාවේදී වගකීම් විරහිත විදියට හැසිරුණොත් දැන් රජයෙන් ඔබට නිවාඩු දීලා තියෙනවා. ඒ නිවාඩුව දීලා තින්නේ ගෙදරට වෙලා අර සමාජ දුරස්ථකරණයෙන් යුක්තව වාසය කරන්නයි. ඒ කියන්නේ අන්‍ය අයගෙන් වෙන් වෙලා අන්‍ය අයගෙන් තමාට බෝන වීම පිණිසත් තමාගෙන් අන්‍යයන්ට බෝන වීම පිණිසත් හික්මීමටයි අපට ඒ නිවාඩු දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ලැබුණු නිවාඩු භාවිතා කරලා ඔබ විනෝද සවාරිය යන්න, සාද වලට යන්න, ඒ වගේම මිතුරු මිතුරියන් ඇසුරට යන්න, ඒ වගේම වන්දනා ගමන් යන්න, මේවා සූදානම් කරගන්න එපා පින්වතුනි. ඔබ මේ මොහොතේදී පවතින තත්ත්වයේ තීරුම් ගන්න.
මොකද අප හිතනවාට වඩා වේගයෙන් මේ කොරෝනා වසංගතය වේගයෙන් පැතිරෙනවා. ඉතින් අපි හිතමු මේ කාලේ ඔබව හමු වෙන්න ඉන්න කෙනෙක් අහනවා කියලා ඔබේ හිතමිතුරේ ඔබ කෙලින්ම කියන්න. අනේ මේ වෙලාවේ මාව හම්බෙන්න දෙන්න එපා. මොකද මේ අපි හැමෝම ඉටු කළ යුතු සමාජ වගකීම අපිට තියෙනවා. අපි ඒක ඉටු කරමු කියලා ඔබ කෙලින්ම ඔබව හම්බෙන්න එන්න ඔබව මුණ ගැහෙන්න එන්න අහන ඔබේ මිතුරු මිතුරියන්ට කියන්න. බාහිරින් කිසිම අමුත්තෙක් ඔබේ නිවසට ගන්න එපා. මා මේ ආකාරයට කියන්නේ එක්තරා දරුවෙක් මට කියපු කතාවක් මම හිතුවා ඔබට ඔබත් සමග බෙදා ගන්න. ඒ තමයි ඔබට මතක ඇති පසුගියදා කොළඹ ප්‍රධාන පාසල් දෙකක් අතර එක්තරා ක්‍රිකට් තරඟයක් තිබුණා. මේ ක්‍රිකට් තරඟයේ ජනාධිපතිතුමා පවා මේ තියන්න එපා කියද්දි තමයි මේ ක්‍රිකට් තරඟේ පවත්වා තිබුණේ. එක්තරා ගුවන් නියමුවෙක් ඒ තරඟයට සහභාගී වෙලා තිබුණ තරඟේ නරඹන්න අවසානයේදී ඔහුගෙන් තවත් කීප දෙනෙකුට මේ රෝගේ වැළඳිලා තිබුණා. ඒ වගේම ඒ තරඟයේදී ඔහු ඇසුරු කළ පිරිසට ඒ පිරිසෙන් වෙන් වෙලා ඉන්න කියලා, අන්‍යයන්ගෙන් වෙන් වෙලා ස්වයං නිරෝධායනයකට ලක් වෙලා ඉන්න කියලා සමාජ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දීලා තිබුණා. පින්නතුනේ ඒ ක්‍රිකට් තරඟයට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වුණානේ. ඒ සියලු දෙනාගේම සෞඛ්‍ය බලධාරීන් ඉල්ලුවේ ස්වයං නිරෝධායනයකට ලක් වෙන්න කියලා. ඉතින් අපිට කතා කරපු ඒ දරුවා කිව්වේ කෝච්චි එන ගමන් ඒ දරුවා තව ඒ දරුවගේ ඥාතියෙක්ව කෝච්චියේදී මුණ ගැහිලා ඒ කෝච්චියේදී මුණ ගැහුණු ඥාතියත් එක්ක සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ කෝච්චි යන අතරේ ළඟින් ඉඳලා කතාබස් කරමින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට නමුත් පසුව දැනගන්නවා ඒ ආකාරයෙන් කතාබස් කරගෙන ආපු තමන්ගේ ඥාතියාත් අර ක්‍රිකට් තරඟේ නරඹන්න ගිහිල්ලා තියෙනවා කියලා. එතකොට බලන්න දැන් හිතවත්කමටයි කතා කළේ ලං වෙලා. නමුත් අවසානයේදී දැන් මේ දරුවගේ හිතේ සැකයක් ඇවිල්ලා බැරි වෙලාවත් අර ඒ දරුවගේ ඥාතියාට ක්‍රීඩා තරඟයේදී අර කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු පුද්ගලයාගෙන් වෛරසය ආසාදනය වෙලාද දන්නේ නැහැ. එතකොට ඒ ආකාරයට ආසාදනය වෙලා නම් අනිවාර්යයෙන්ම මේ දරුවාත් මේ වෛරසය ආසාදනය වෙනවා. මොකද ඒ වගේ සමීපයෙන් ළඟ ඉඳලා කතාබස් කරලා තිබුණේ. එතකොට ඉබ්බඳු අනතුරක් අපි හැමෝටම තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. ඒ නිසා තමයි මේ මිතුරු මිතුරියන් හමු වෙන්න සාදවලට යන්න එපා කියලා කියන්නේ. නැත්තම් යම් විදිහකට ඔබේ මිතුරෙක්ට මේ කොරෝනා වෛරසය තියෙනවා කියලා පස්සේ දැනගත්තොත් ඔබට පපුව පිච්චි පිච්චි ඊට පස්සේ ඉන්න වෙන්නේ. මොකද ඔබ ඒ මිතුරාව පමණක් නොවේනි ඇසුරු කරන්නේ. ඊට පස්සේ ඔබේ නිවසේ ඉන්න ඔබේ ආදරණීය දෙමව්පියන්ට, ඔබේ මුත්තණුවන්ට, මිත්තණියන්ට මේ රෝගේ වැළඳුනොත් තරුණ කෙනෙක් නම් ඔබ ඉක්මනින් සුවපත් වේවි. නමුත් බොහෝ වෙනත් රෝගාබාධ ඇති වයසක උදවියට මේ රෝගය හැදුනට පස්සේ බොහෝ විට ඒ අයගේ ජීවිතය කෙලවර වෙන්නේ මරණයෙන්. අසාධ්‍ය වෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ මොහොතේදී ඔබේ තාවකාලික සතුට පරිත්‍යාග කරලා සමාජ දුරස්ථකරණයෙන් යුක්තව වාසය කළ යුතු වන්නේ ඔබ නිසා පමණක්ම නොවේ. ඒ ඔබ වටා ඉන්න ඔබේ ආදරණීය, ඔබ ආදරය කරන පිරිසේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා මේ කරුණ හොඳින් හිතට ගන්න. ඔබ ඒ ආකාරයෙන් ආරක්ෂා වී සිටියොත් රෝහල් ගත වෙන පිරිස අඩු වේවි. රෝහල් ගත වෙන පිරිස අඩු වුණොත් ඉක්මනින්ම මේ කොරෝනා වසංගතයේ මේ අපගේ මාතෘ භූමියෙන් මනුලොවින් තුරන් වෙන්න එයම උපකාරයක් වේවි. ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල උපකාර අපි ලබනවා වගේම අපි ඔවුන් ගැනත් හිතන්න ඕනේ. මොකද රෝහල්වලට රෝගීන් වැඩි වුණොත් ඔවුන්ට ඉතාමත්ම තද අසීරුතාවයන්ට ලක් වෙන්න සිදු වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ කරුණ සුළුවෙන් තකන්ට එපා.
මේ කරුණ සුළුවෙන් තකන්නේ නැතුව හැකි හැම උපක්‍රමයක්ම භාවිතා කරන්ට තමන්ට මේ රෝගේ නොවැළදීම පිණිස වන හික්මීම තමා තුළ ඇති කර ගැනීම පිණිස හොඳයි අද දවසේදී සිත්පිරිත් සජ්ජහායනයේ සඳහා අනුග්‍රහය දරන්නේ 52කින් 7 මොළමුරේ මාවත කෑගල්ල යන ලිපිණේ පදිංචි පින්වත් මෙනිකී පියදාස මහත්මිය ඇතුළු දූදරු පිරිස විසින් මෙනිකී පියදාස මහත්මියටත් විජේරත්න ගුරුගේ මහත්මාටත් සරත් විජේසිංහ මහත්මාට රෝහිණී මහත්මියට සහ ප්‍රේමරාල් අබේරත්න මහත්මා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය සැලසේවා කොරෝනා රෝගේ නොවැළඳී කොරෝනා රෝගයෙන් අතමිදී වාසය කරන්ට ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්ට වාසනාව ලැබේවා කියන අදහස හිතී තබාගෙන ඉතින් අපි සියලු දෙනාම සෙත්පත්මු ඒ සියලු දෙනාගේ ඒ අදහස් සමෘද්ධිමත් වේවා කියලා මොකද අද මේ ආකාරයෙන් මේ සෙත්පිරිත් සජ්ජහායනාව ඔබ ශ්‍රවණය කරන්නේ ඒ පින්වත් මෙනිකේ පියදාස මහත්මිය ඇතුළු ඒ සියලු දෙනා මේ සඳහා විකාශන දායකත්වයේ දරණා නිසයි ලෝකේ පුරාම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ශ්‍රද්ධා රූප වාහිනී ලක්විර ගුවන් විදුලිය ඔස්සේ එකතු වෙලා මේ ආකාරයට සෙත් පතද්දී ඒකාන්තින් මෙහි ආනුභාවය දායකත්වයේ දරූ ඔබ සියලු දෙනාටත් ලැබෙනවා පින්නතුනි අපි ඔබෙන් ඉල්ලීමක් කළා මේ සෙත්පිරි දේශනේ පුලුවන් තරම් පිරිසකට අහන්න සලස්සන්න පුලුවන් තරම් පිරිසක් මේ සෙත්පිරි සජ්ජහායනය හා ඒකාත්මික කරන්නට කියලා ඔබ මේ පිළිබඳව පණිවිඩේ පුලුවන් තරම් පිරිසකට දැනුම් දෙන්න කියලා. ඉතින් ඒ සඳහා බොහෝ දිනක් කැප වෙන බව අපි දන්නවා. එක්සත් රාජධානී එක්තරා පින්වත් මහත්මේ අපිව අමතලා සඳහන් කළා පින්වත් ස්වාමින් වහන්සේ අපේ මම පවත්වාගෙන යන පේස් මුහුණු පොතේ Facebook කණ්ඩායම් මේ පිටු විශේෂ පිටු දෙකක් තියෙනවා. ඒ එකක 20,000ක පමණ පිරිසක් සමාජික වෙලා ඉන්නවා. ස්වාමීන් වහන්ස ඒ Facebook ගිනුමේ සම්පූර්ණ ඕනෑම දෙයක් පළ කිරීමට හැකිය අයුරින් ඒකේ ඇඩ්මින් රයිට්ස් ශ්‍රද්ධා නාලිකාවට දෙන්නම් ස්වාමීන් වහන්ස මේක අපේ ඒ Facebook පිටුවෙත් ඒ විදිහටම පළ කරන්න කියලා. ඉතින් දැන් මේ මොහොතෙත් ඒ Facebook පිටුවල පවා සජීවීව මේ පිරිත් දේශනේ මේ මොහොතේ විකාශනය වෙනවා. ඉතින් එතකොට දහස් සංඛ්‍යාත පිරිසක් මේ පිරිත් දේශනයත් එක්ක එකතු වෙන්නේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ නමක් අපිට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්ස අපි හන්දියක් ගානේ මේ ස්පීකර් බැඳලා ඒ ගම්වල මේ පිරිත් සජ්ජහායනයේ අහන්ට සලස්වනවා කියලා. ඉතින් ඒ ආකාරයට ලොව පුරා ශ්‍රී ලංකාව පුරා බොහෝ දිනක් මේ පිරිත් සජ්ජහායනයේ ගැන පණිවිඩේ අන්‍යයන්ට කියන්න විහිසෙනවා. ඉතින් ඒ සියලු දෙනාටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා මොකද විශාල පිරිසක් එකතු වෙද්දි මේ වටා ඒ තුලින් ගොඩනැගෙන ආධ්‍යාත්මික ශක්තියෙන් අවසානයේදී සුවපත් වෙන්නේ අපමයි. ඉතින් ඒ නිසා පින්නතුනි අපි සියලු දෙනාම සෙත් ප්‍රාර්ථනා කරමු. මේ අපගේ මාතෘ භූමියත් ලක් ධරණී තලයත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාත් ලෝ වාසී සියලු මිනිසුනුත් මේ භයානක කොරෝනා වසංගත තත්වයෙන් වහවහා අතමිදේවා. ඒ සඳහා අප මේ දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත අප සියලුම දෙනා එක මොහොතකදී මේ සෙත්පිරිත් සජ්ජහායනා කොට සිදු කරන ලද සත්‍යක්‍රියාවේ ආනුභාවයෙන් වහවහාම මේ කොරෝනා වසංගතය තුරන් වීවා. සාදු සාදු සාදු. අප ඒ වගේම ඔබට සිහි කරනවා හිට උදෑසන ඉඳලා උදේ 6 සිට 7 දක්වාත් පිරිත් සජ්ජහායනේ පැවැත්වෙනවා. ඒ නිසා ඔබ නොවරදවාම හිට උදේ පාන්දරින් අවදි වෙලා ගෙදරා යත් එක්ක මූණකට සෝදගෙන බුදුන් වඳින තැන පිරිසිදු කරලා භාග්‍යතුන් වහන්සේ අභියස සිහිල් පැන් වීදුරුවක් හරි
තැන්පත් කරලා පහනක් දැල්වලා උදේ 6 වෙද්දී ශ්‍රද්ධා රූපවාහිනී ලක්විඩු ගුවන් විදුලිය ඔස්සේ සෙත් පිරිත් සජ්ජායනාවට සූදානම් වන්න. සීලු දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවන් විපතක් කරදරයක් වසංගත රෝගී තත්වයක් රට තුරාම පැතිරෙත්තේ පින්වන්ත මහා සංඝ රත්නයටත් කොටේක වැඩහිඳමින් සුවසේ පරිස්සමට වැඩහිඳින්නට තිබුණා. නමුත් ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ අදහස ඉටු කරන්න ජාතියේ බෞද්ධ නාලිකාවේ වගකීම ඉටු කරන්නටයි මේ සියලු කටයුතු මුළු මහත් ජාතියටම රටටම අධ්‍යාත්මික සුවය සලසන්නට මෙලෙසින් කටයුතු සූදානම් කරගන්නේ පින්වන්ත කාර්ය මණ්ඩලයේ දරුවන් මේ හැම දිනමත් එකතු කරගෙන. ඉතින් හෙටපටන් ඔබට උදෑසන කාලයේදීත් උදෑසන 6ටත් මේ තිස්සින්ම මේ විදියටම උතුම් පිරිත් සූත්‍ර සජ්ජායනාව සමගින් එකතු වෙන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් අද මේ උතුම් පිරිත් සජ්ජායනාව සිද්ධ කළ පින්වන්ත මහා සංඝ රත්නයට මේ සිල් රකිණා මහා සංඝ රූපණට පින් කරණා මේ මහා සංඝ රූපණට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම සම්බුදු සසුනේ උතුම් වූ චතුරාර්ය සද්ධර්මයේ සුවසීම අවබෝධ කර ගන්නටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවායි කියා සාන්තු සාන්තු සාන්තු. අද මේ පිරිත් සූත්‍ර සජ්ජායනාවන් ඔබට නිවසේ සිට නරඹන්නට ලක්විර ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්නට සමාජ මාධ්‍ය ඔස්සේ නරඹන්නට අවස්ථා විඩහසර වෙන් කරා දායක